එල්ල ස්ටේෂන් එක ඉදන් කිතල් ඇල්ල ස්ටේෂන් එකට ඇවිල්ලා මෙන්න මේ තියෙන බෝධිය ගාවින් ඇල්ල රොක් එකට යන්නේ යාවේදාස්සම ගොඩක් හයියෙන් වහින්නේ නැහැ ඒ ස්කූටි පොඩයක් නිතරම වගේ යනවා මෙතනින් පහල තමයි කිතල්ඇල්ල තියෙන්නේ මේකට තමයි කිතල්ඇල්ල කියන්නේ අපි ඇල්ල රොක් එක නගින්න පටන් ගත්තා. හැබැයි මේක මේ තාබන්න අපිට එක එල්ලේ නැග්මක් නෑ සාමාන්‍ය තැන්නක යනවා වගේ තමයි. ඇල්ල රොක් එක නගින තැනටම වාහනේ එන්න පුළුවන්. ඒත් හොඳම වැඩේ තමයි ඇල්ල ස්ටේෂන් එක ගාව වාහනේ දාලා ට්‍රේන් එකක එනවා. නැත්තම් කිලෝමීටර් 6ක් විතර පයින් එන්න ඕනේ ස්ටේෂන් එක ඉඳන් ඊළඟ ස්ටේෂන් එක. රොක්කේ කුඩ තියෙනවා වුඩ් හවුස් එකක්. කියන්නේ අපි ආව දවස්වල එන පිරිස අඩු හින්දා අහලා අර අපි ඉන්නේ ඇල්ල රොක් එකේ මෙතන තමයි ඇල්ල රොක් එකේ view point එක උඩින් ඇවිල්ලා පොඩ්ඩක් පහළට බහින්න ඕනේ රොක් එකට ඇවිල්ලා මාර ලස්සනයි අපි ආවේ දැස්සේ පොඩ්ඩක් උලඟ වැඩි ඒ වගේම මීදුමත් චුට්ටක් වැඩි ඒත් පහළ පේනවා මාර සුන්දර දර්ශනයක් තියෙන පහළට වෙන වීඩියෝ ගේමගේ සමහර අය ඇවිල්ලා තමන් ගෙනියන කුණු ඒ වගේ දේවල් දාලනවා ගොඩක් අය වතුර බොන්න වතුර බෝතල් ගේනවා එතකොට කෑම කන්න එක එක ෂොපින් නුර ඒ වගේ දේවල් ගේනවනේ පහලට ආයි අරන් යන්නේ මොකද වාරක් එක වැඩේ කරගන්නකම් විතරයි මේ දේ ඕන වෙන්නේ ඊට පස්සේ දාලනවා මේ පරිසරේ විනාශ වෙනවා මේ දෙන් ලංකාව වගේම
විදේශ රටවල ඉඳනුත් ගොඩක් අය අල්ල රොක් එක ඒ වගේම ලංකාවේ දෙන ගොඩක් තැන් බලන්න එනවා. ඉතින් මේ ඒ අයට බලන්න මේ ලස්සන තියලා තියන්නේ මොකද? අර කුණු ගොඩවල් තිබිලා නැචරල් විදියට අපි බලන්න බෑනේ. මේ විදියට තියෙන හින්දා තමයි අපි බලන්න එන්නේ. අපි අල්ල රොක් එකෙන් දැන් පහලට යන ගමන් ඉන්නේ. අපි කෙලින්ම දැන් ලන්ච් වලට යනවා අල්ල ටවුන් එකට. චෙක රන් කෝ 9 නච් යනවා නැත්නම් බොමුරෙල් යනවා. ඔය දෙකකට යන්න අයිඩියා කරගෙන ඉන්නේ.